වෙන්න වාඩි වෙන්න අතුරු මිතුරු දඹදිව තුරුකෝ එන්න වාඩි වෙන්න අතුරු මිතුරු දඹදිව නිහල් එක කියලා දුන්න විදියට මගේ පපුවත් නිකන් හිරිවර්ධනය වෙලා ගියා වගේ. මේ ඒක නෙමෙයි නිහල්. ඔව් සර්. ඇත්තටම ඇයි අද මේ ගේට්ටු සම්පූර්ණයෙන් මැරලා දාලා? අනේ වන්ද සර්, ඉතින් අපේ සූර්යකාන්ති මැඩම් කියනවට පිටින් අපට යන්න බෑනේ. එතුමිය වගේ මහා වංශේ උත්තමාවියක්නේ අපිට එහෙම කියලා තියෙන්නේ. අපි ඉතින් චූල වංශේ අයනේ. ඒ කිව්වනේ? ඒ කිව්වේ දැන් බලන්න සර්, අපේ මහා වංශේ ලියපු හාමුදුරු උන්වහන්සේ. උන්නාසරත් තියෙන මහා විශාල නමක්නේ මහා නාම. අපේ ලොකු මැඩම් කොහොමද මහාවංශ කෙනෙක් වෙන්නේ? මට හිතෙනවා සර්, පෙර ආත්මික මම නිකන් ඔය රජවාසලක සිකියුරිටි කට්ටෙක් වෙලා ඉඳ ඇති. අපේ සූර්යකාන්ති මැඩම් මහා රජිනක් වෙලා ඉඳ ඇති කියලා. මෙයාලා දෙදෙන පුදුම දේවල්. ඒක තමයි සර්, දැන් බලන්න ඔය අපේ වසවර්තියෝ හිටපු වසවර්තියෝ මට හිතෙන්නේ මොකක් හරි හිතේ තියාගෙන වගේ. නෑ, ඉතින් අපේ ලෝටස් මහත්තයාගෙන් කිසිම රහසක් වහන් කරන් ඉන්න බෑනේ. මම පහුගිය දවසක හීනෙන් දැක්ක සර්, සර්රුයි ඔය මං කියන මිසුයි අපේ අර පඩි පෙළ උඩ ඉඳගෙන කතා කර කර ඉන්නවා. මිස් චිත්‍රානි, තනියම හිනා වෙවි යනකොට පෙනීම දුර්වල වෙනවා කියන්නේ නැත්තද? මම දැන නැති හින්දා ඒක ගිහින් අහන්න විද්‍යාව මිස්ගේ. අර රෝස්මරි කියන්නේ අන්න එයාගේ. ආ හරි, මම අහන්නම්කෝ. මේ මිස්ටර් පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා මේ සින්දු අහලා තියෙනවද? අර ලෝටස් තුමයි පොඩි කොල්ලු රංචුවයි ඩෙඟ ඩෙඟ පරි කතා සෙට් එකයි කියන එක. ඒ මොකද? මන්දා මං එනකොට බස් එකේ දාලා තිබුණේ. නිහාල්ගේ නිර්මාණයක් වගේ. මේ ක්වලිටි තියෙන. මන්දා. නමුත් ඒක ඔයාටයි ඔයාගේ වසවර්තියෝ ටිකටයි හොඳට ගැළපිලා යනවනේ. මගේ ළමයි කවුරුත් නැහැ, කිසිම අවුලක් තියෙන. ඔව් ඔව්. එයාලා දැන් නම් ඉන්නේ දේවදූතයෝ වගේ තමයි. එයාලට ඉස්සර ඇත්තටම කිව්වේ දේවදූත රැළ කියලා තමයි. අම්මෝ ඉස්සර කරපු වැඩ. ඔය යක්ෂයෝ වෙලා තියන්නේ දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයෙන් දොට්ට දාපු දේවදූතයෝ කණ්ඩායමක් කියලා නේද ඔයගොල්ලන්ගේ ආගමිති? මේ 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 ආගම පටලව ගන්න එපා ළමා කතන්දර එක්ක. හරිද? හරි මිස්. මං එහෙම කරා. ඔන්න සර් හේනේ, ඔන්න කන, ඔය කන දකුණු කන, ඕක තමයි මිරිකගෙන හිටියේ චිත්‍රානිමි. මේ හීනේ ඈ චිත්‍රානිමිස් ලස්සන සින්දුවකුත් ගය ගය හිටියා. ඒක ටිකක් දිගට ගෑන සින්දුවක්. මම මොකද්ද පුදුමයි, නිහාලට මතක නැහැ කියන්න. ඒක නියන්න බලන්නකෝ. හැබැයි සර් ඔය චිත්‍රානිමිස් අනේ ඉන්නේ අපේ පැත්තේ. හරීම කරුණාවන්තයි, හරීම සිරියාවන්තයි, හරීම අහිංසකයි. නිහල්ලගේ පැත්තේ ඉන්න හැමෝම හරීම අහිංසකයිද? අනේ වන්දන්නේ නැහැ සර්. අපි ඔය නෝනා කිව්වේ දරුවන්ගේ අම්මා.
එයා කියනවා මම නිදාගත්තාම හරිම අහිංසකයිලු. අනේ මන් දන්නේ ඕවා ඇත්තද බොරුද කියලා. මමත් ගෙදර ඉන්නකොට ටිකක් සැරට වසට ඉන්න උත්සාහ කරනවා. නමුත් එන්නෙම නැහැ නේ. වස එන්නෙම නැහැ. නිකන් මේ නිහල්. නිහල්ට පුළුවන් මට පොඩි උදව්වක් කරන්න. සැරට කරන්න නැති උදව් මං කාට කරන්නද? අනිත් එක සර්නේ මට ඉඳි හිට හරි ඔය රබම් පාට් එකක් දෙන්න. ටටටං ටටටට. මොකද කිව්වේ? අනේ සර් කියන්නේ ඕනම වැඩක් කියන්න මං කරන්න. දැන් නිහල් හරියටම දන්නවද ඔය චිත්‍රාන්නේ මිස් ඉන්න තැන? ඔකෝ අනෝ දන්නේ. අපේ ගෙවල් පහු කරගෙන නේ හැමදාම එන්නේ. හරියට නිකන් චිත්‍රයක් වගේ තමයි චිත්‍රාන්නේ මිස්. හරිම ලස්සන. මම ලියවනක් දෙන්නම්. නිහල්ට පුළුවන් දෙක ගිහිල්ලා මිස්ස දෙන්න. අනේ සන්තෝසයි. සර්ට හරියනවා නම් මගේ ෆුල් සපෝට් එක. මං තමයි වැඩිපුරම සන්තෝෂ වෙන කෙනා සර්. පිස්සුද නිහල්. මේක එහෙම දෙයක් නෙමෙයි. මේක ඉස්කෝලේ වැඩක්. රාජකාරී ලියමනක්. තේරුණා? හරි ගියොත් හරියන්නේ මේ ඉස්කෝලේ තමයි. කාටද මතක මං ඉස්කෝලේට ආපු දවසේ කට්ටි කරපු වීරක්‍රියා? කාටවත් මතක නැහැ. ඒ කියන්නේ ස්වර්ණමය යුගයේ සම්පූර්ණයෙන් අමතක කළා. එහෙමවත් නැහැ සර්. එහෙනම් මොනවද වෙලා තියෙන්නේ? අතීතයේ මතක් කරන එක නිකන් හිතට අවුල් වගේද? අතීත සිහි පමණයි සැබෑ සුවඳක් නෑ. ඉදා දඟ වැඩ නොකෙරුවා නම් මෙදා අපෙස නෑ. ඇත්තද? එදා දඟ වැඩ නොකළා නම් අද මම මෙතන නෑ. නරක නෑ තර්කේ. කටිට මතකද මං ආපු දවසේ කරපු වැඩ? මේ මං අද උදේ ගේට්වේ ඉබ්බ හැරිය මේ අතුරු එන්නේ සර්. එහෙනම් මොකද ප්‍රශ්නේ? මං හිතන්නේ මේක දේව දූත පැටවුන්ගේ වැඩක් ඉබ්බ මාරු කරලා. අනේ ඇම් වෙරි සොරි සර්. මම මැඩම් එක්කගේ දෙන්න හොඳ ඔවින්න. මම මේ තනතුර අත්තරින්ද ඉන්නේ. දැන් නම් හොඳටම ඇති. මට පුළුවන් උපරිමයෙන් මම මේ ඉස්කෝලේ දියුණු කළා. ගහට කොළට පරිසරයට ආදරය කරන දරුවෝ හුඟා බිහි කළා. රිලැක්ස් මැඩම්. රිලැක්ස්. වැඩක් නේක. ඊම ගියොත් නම් ඕනේ අතුරකින් ඕන දොරක් අරින්න පුළුවන් වෙනවනේ. ඒකනේ. අපි අගුල් දාලත් ඉවරයි. අගුල් ඇරලත් ඉවරයි. මොකද කරන්නේ? කවුද මට?
good morning nokia vena deyak kiwwe vena deyak kiwwe madam vena deyak kiwwe good morning nokia vena deyak nikam malak wage deyakda e wage deyak thamai hari මටත් නිකන් යාන්තමට වගේ ඇහුණා කවුරු හරි මැඩම්ගේ නමත් එක්ක ගුඩ් මෝර්නින් කියලා මැඩම්ගේ නමත් ඉතින් මරගනාවක්නේ නෑ 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 සූර්යකාන්ති වගේ එකක් නෙවෙයි නිකන් සන්ෆ්ලවර් වගේ නමක් නේද මෙන්න මෙහුණි හරි එහෙනම් නමේ පරිවර්තනය වෙන්න ති මැඩම්ට ඇහුනේ ගුඩ් මෝර්නින් මැඩම් සන්ෆ්ලවර් ඉතින් ඒකත් හරිනේ කෝ එන්න වාඩි වෙන්න අතුරු මිතුරු දඹදි වතු කෝ ඔය අතුරු ගත්තනම් කට්ටියගේ මූණව ලැද වෙලා වගේ අතීතේ මතක් කරන්නවත් කැමති නෑ වගේ ඒ වුණාට ඒ ගැන හිතෙදි මාර දුකයි සර් තමන් කරපු වැරදි දේවල් ගැන පසුතැවෙන එක හොඳ ලක්ෂණයක් වන්දරේ පසුතැවීමක් ගැන නෙමෙයි සර් සර් ආවේ නැත්තම් අපිට ෆුල් ෆන් එකේ ඉන්න තිබ්බා good morning madam ko good morning madam good morning nihal nihal gateway palu deka ma erala tiyanna wahanda one welawata man kiyanna ema ko madam aliyekwat wadamma onawada nihal man kiyapu de karanda okay madam කවිසිඳු රඟ දෙන්නට නාටක එක පිට එක සර් රතින් දිගට ලියවුණා සර් හැදූ මග ඔස්සේ ගේට්ටුව ඇර සතෝසේ අප මැඩම්ට යන්නට හිතුණා හරිත බිමේ නමලලවා හිරලවල්ලා අවදිවුණා වාසලක ලමුන් හොය හොය වසවර්තියෝ ටික කැඳවා දේවදූත රලංකල පංකජ අපේ සර් ගෙන්නලා කවිසිඳු රඟ දෙන්නට නාටක එක පිට එක අපේ සර් රාතින් ලියවුණා සර් හැදූ මග ඔස්සේ ගේට්ටුව ඇර සතෝසේ අපේ මැඩම්ට යන්නට හිතුණා අරා ලෝටස්තුමයි මේ කොල්ලෝ රංචුවයි ඩැඟ ඩැඟ පරිකතා සැට් එකයි මේ තඩි ඉබ්බයි ගේට්ටු පලු දෙකයි මේ නිහාල් ප්‍රේම චන්ද්‍ර සිකියුරිටි මරු බයිලක නිහාල් පංකජ සර් ආසයි බයයි මොකද කිව්වේ ආසයි බයයි ඇයි
නිහල් ආසයි බය බයිලවට නෑස ඔය ආසයි බය ටියුන් එකනේ ඔන්න බලන්න සර් අර ලෝටස් තුමයි පොඩි කොල්ලෝ රංචුවයි ඩෙඟ ඩෙඟ පරි කතා සෙට් එකයි එතකොට මේ තඩි ඉබ්බයි අර ගේට්ටු පළු දෙකයි මේ නිහල් ප්‍රේම චන්ද්‍ර සිකියුරිටි මේ තඩි ඉබ්බයි අර ගේට්ටු පළු දෙකයි ඔව් ලස්සනයි නේද ඇත්තටම ලස්සනයි හරි හරි බොහොම ස්තුතියි ඇයි සර් මේක හොඳ නැද්ද අර ලෝටස් තුමයි පොඩි කොල්ලෝ රංචුවයි ඩෙඟ ඩෙඟ පරි කතා සෙට් එකයි අර ලෝටස් තුමයි දේවදූත රංචුවයි ඩෙඟ ඩෙඟ පරි කතා සෙට් එකයි